ක්‍රියාත්මක ස්වභාවය සීමලි ශරීරයේ මධ්‍යම ප්‍රමාණය වේ. සමහර මධ්‍යම ප්‍රමාණයට වඩා කුඩා වේ. ලෙල දෙන කටහඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් වෙනේ. ගති ගුණ ඥානයට අධිපති බුදගේ උච්චරාසිය කණ්ඩාලක් යන උපන්නයට විසදීමේ දක්ෂ ඥානයක් උප්පත්තියම ලැබී තියෙනවා. බොහෝ අනුකම්පා සහගතයි. අනුන්ගේ දොස් දකීතා ප්‍රවේසම් සහිත වේ. ආත්ම විශ්වාසය අඩු කෙනෙක්. කලබල ගතිය කෙමෝද කිවෝ ලියුම් දෙකල් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී තා සුළු දේ පවා විස්තර කර කියයි නැවත නැවත කියයි. ගෙදර දොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීමට සිරිත වේ. ගෙදර දොර බඩු බාරාදිය පවා නියම ක්‍රමානුකූල තබා ගැනීමට සිතා ලිය කිවිලි තා ප්‍රවේසම් සහිතව පිළිවෙල තබා ගනි. ඕමනාලි සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට ප්‍රිය වේ. රස දේ කැමට ප්‍රිය වේ. මිත්‍රකම් කල්පවත්තා ගන්න බැහැ. කන්‍යාලක් නැහිමියන්ට නිරෝගී. ඒ නැතිලෙට බෙහෙත් ගන්න බයයි. නැතිලෙට බොහෝ කයි. පොළොව හිත වේ. පොළොවට හිත වේ. වැවීමට සූර වේ. මුදල් වේදන් කිරීම ඉතා සකසුරුවන් කමින් වේ. හිතනාවට වඩා කන්‍යා ලග්න හිමියෝ වැඩ කරන අය. රාහු කන්‍යා ලග්නේ සිටිනම් මේ ගති බොහොමයක් මෙසේම වෙනවා කියලා සඳහන් වෙන බුදු වූ බලවත් නම් වේගවත් වචනෝ සිනහවස්සෝ කාටවස් අධික විශේෂයෙන්ම බුද ලග්නේ ඉන්න අය හරියට අනුත් අයට විහිළු කළ සමච්චල කළ සතුටපත් වෙනවා. දුර්වලකම හැටියට කතා කරොත් කන්‍යා ලග්න හිමියන්ගේ පෙන්눔 කරන්නේ ආත්ම විශ්වාසයේ අඩුකම. අනුන් විශ්වාස නොකිරීම ඉතා සුළු දේවල් වලට ඇඟිලි ගැසීම අනුන්ගේ දොස් සෙවීම කියලා පෙන්눔 කරනවා. රෝග වශයෙන් ගත්තු ආමාශය රෝගය වලට සාමාන්‍ය ශරීර ශක්තිය අඩු වෙන රෝග වල භාජනය වෙන්න පුළුවන්. කන්නාවෙන් උපන්නයට රතු ලාපාට ගල් පත්මරාග පැලදීම යහපැත්තේ එයට අමතරව එමරල් පච්ච තෝරමල්ලි කියන වැනික පැලදීම බොහොම හොඳයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරළිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන. එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්නේ බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19 පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමග මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක් අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍ය වලට අනාවැකි කියන ජ්‍යොතිෂය කතා කරන්න මෙතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත් මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙනගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්නම් මම මෙතෙන්ට අවිල්ලා මේ දෙය කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ නැහැ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂ වේදින් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යයක ප්‍රකාශයක් කරා. ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බා දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ ඉන්නේ. අප්‍රේල් මාසේ 29 වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලක්නේ තුමගේ රාෂ්ට්‍රකය ඉවර වුණා නොවැම්බර් දෙවනිදා. අෂ්ටම රාෂ්ට්‍රකයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ පාක් තමන්ගේ පාක්ෂිකවම එලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි? එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා එදේ කරා. ඒ රාෂ්ට්‍රකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසියේ තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් අඩංගු ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ තුන්වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමවැන්නාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දය තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ ෆේස්බුක් එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකිය කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. ආනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අද අනාවැකියක් කියනවා. ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස භංගෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස භංගයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ සක්කරයටත් වළක්වන්න බෑ ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.